දස්සකය පුරාම අපි කතාර ගැටුටක් විතුර විශ්විද්‍යාල පද්ධදිතුළ මූලික වශයෙන්ම ශිෂ්‍යයන්ගේ සහ ගොරුවරුන්ගේ ප්‍රශ්න විසඳන් නැතුව ඒ පදතිය ගෙනයන්න බෑ. එක පැත්තකින් අද ශිෂ්‍ය ප්‍රජාවගේ මහපොල දීමනාවන් ඔවුන්ගේ සියලූම අනෙකුත් සුබසාදන සියල්ලක්ම කලදාලතිබෙන. පරධ ශිෂ්‍යන්ට මාස කරනාවක් සමහරවෙලාවට මහපොල ගවල නැතිව ල තිබෙනවා සානෙක් පත්තින් මේ වර්තමාන ආර්ථික අර්බුදය නිසාඒවගේම මේ ඇති දැවැන්ත මේ බදු ක්‍රමය නිසා විශාල බදු බරක් අද ආචාර මත පටවුලා තිබෙන සානෙක් පැත්තෙන් ඉදිරියේදී දැන් කරන්න නියමිත වෙලා තිබේ මේ පාර්ලිමේන්තුව තීරණය කරලා තිබෙන මේ බදු ප්‍රතිව්හ ගත කරනවා කියන නැතම් ආර්ථික මේ ප්‍රතිවහ ගත කරන ක්‍රියාවලිය නිසා එක පැත්තකින් අපේ අනාගත ආදායම නැතිවෙන්නේ යනවා. ඔබ දන්නවා විශ්විද්‍යාල ආචාරන්ගේ විතරක් නෙමෙයි රටේ සියලූම සේවක ප්‍රජාවගේ. සියලූම කම්කරු ජනතාවගේ ඔවුන්ගේ අනාගත ඉපයිම් අනාගත ඉතුරු කිරීම් සියල්ලක්මද විශාල අර්බුදයකට පත්වීමට නියමිතයි මේ බදු ප්‍රතිවහෝගත කිරීම ක්‍රියාවලියනි සයික පැත්තකින් අපේ විශවිද්‍යල ආචාර සමති සම්මේල්න අපේ අඳුනාගෙන තිබෙනවා. ඉදිරි දශකය තුළදී අපිට ලැබෙන්ට නියමිත ර්ථසාදක ක අරමුදලින් තුනෙන් එක අපිට අහිමීමට නියමිතයි ඇතින් මෙන්න මේවාගේ දැවන්ත ආර්ථික අර්බුදයක් තුළතමා. ශිවිද්‍යාල ආාරවරු ශා වශයෙන් බුරදු පිටින් රට හැරයන්. අපි දන්නවා මේ වනවිට විශාල විශවිද්ධල ආචාර ප්‍රමාණය රට හැරගෙහිල්ලත්තිබෙනවා ගියපු කට්ටියපහු. ඒමට මැලිකමක් දක්වනවා. ඉති මේ ප්‍රශ්න සියල්ලක්ම ඇඩස් කරන්න නැතුව මේ ආමත්‍රය කර නැතුව කොහම ශවිද්‍යල පදතිය ගොඩගන්න එක පැත්තකින්. ජනාධිපතිවරයා කතාකරනවා ඇමතිවරු කතා කරනවා අනාගත අධ්‍යාපනයේ දිශාව කුමක් වයුතුද කියලා. අපි කියන්නේ අනාගතයේ අධ්‍යාපනයේ දිශාවතීරණය කරන්න නිස්සරලා මේ පවතින විශ්වවිද්‍යාල පද්ධතිය අඩුගානයේ පවතින මට්ටමෙන්. පවත්වාගෙන යන්න අවශ්‍ය කරන්නාවඒ ප්‍රතිපාදන වහමුදිය යුතු. උදාහරණයක් විදිර කිවොත් මේ වනකට ශ්‍රී ලංකා වියෘත විශ්‍රද්‍යාට ලබාදීල තිබෙනඒ ප්‍රාධන වේදම පසුගේ වර්ස ගණනාව තුළම කපල දාලා තිබෙන. අනෙක් පැත්තෙන් උස අධ්‍යාපන ආයතන තුළ නැතම් පශ්චාත් අධ්‍යාපන ආයතනවට ලබාදන සියලුම ඒ ගෙවීම් කප්පාදු කරලා තිබෙන. අද පශ්චාත් අධ්‍යාපන ආයතන සියල්ලක්ම තමන්ගේ අරමුදල් තමන් විසින්ම සම්පාදනය කරගෙන අර තමන්ම යැපෙන මට්ටවා. පත් කරල තිබෙන මේ ඉරණම ලංකාවේ හැම විශ්විද්‍යාලකටම ඉදිරියේදී ඇතිීමට නියමිතයි. තොට ආ්ඩුව ඉදිරියට කරන්නන්නේ කුමක්ද කියනක පිළිබඳව අපිට දැන් පැහදිි මොකද ආණ්ඩුව උසත් අධ්‍යාපනය සඳහා කරන වියදම්. ගදිටම කප්පාදු කරමින් උසස් අධ්‍යාපන ආයතනවලට තමන්ගේ අරමුදල් තමන් විසින්ම සම්පාදනය කරගන්න කියවා. එතට මන්ගේ අමුදල් කොහමද තමන් විසිම සම්පාදනය කරගන්නේ. එතොට විශවවිද්‍යාාවලට අද බල කරලා තිබෙනවා තමන්ගේ පාටමාලා නොම පාටමාලා මුදුලට විකුණන්. එතොට මෙට මේ විදයටතමාද ආණ්ඩුව විශ්වවිද්‍යාලවල ප්‍රශ්නය විසිඳාන් උත්සාහ කරන්න ඒනිසා අපි දකින්නේ විශ්වවිද්‍යාල සම්බන්ධය නෙවගේම මේ පාසල් වලට අදාල වෙන්න පුළුවන් සමස්්‍යයක් විදිර අධ්‍යා. අපන පද්ධතිය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන මේ අධූර දර්ශි ක්‍රියාමාර්ගය නිසා ඉදිරියේදී විශාල විනාශයක් ඇතිීමට නියමිත. ඉදිරියේ ද මේ නි සදධ්‍යාපන ශේෂත්‍රය තු විශා . ්‍රතිසංස්කරන ගණනාවක්ම ආණඩුව යෝජනාකාරනට යනවා හැබැයි ඒ ප්‍රතිසංස්කරණ හරහා යම් ආකාරයකින් විශ්වවිද්‍යාල විසින් ලබාදන පාසල් විසින් ලබාදන මේ අධ්‍යාපනය මේ රටේ මේ අහිංසක දුප්පත් දුකී දුප්පත් ජනතාවට එක ලැබීම වලක්වන්නට ආණ්ඩුව කටයුතු කරනව අනමන්න ඒ මොහොත තුළද විශ්විද්‍යාල ආචර සමින් සම්මේලනය දැවන්ත ක්‍රිය මාර්ගවලට එලමිට නියමතයි තුර විශ්වවිද්‍යාල ආචාර්ය සමත් සම්මේල්න ක්‍රියාත්මක වෙන්නේ අපේ මේ හුදු පටු ප බුද විඳගන්න හෝ නැත්තම අපේ සම්මේල්න්නේ සාමාජිකන් ග අරබුද විසඳන්න නවිතරක් නෙමයි මේ රටේ ජාතික අධ්‍යාපනය පිළිබඳ වැදගත් බරපතල වගකීමක් අපට තිබෙන. ඒ ර බරපතල වගකීම අපි ඉදිරිපත් කරන්නේ මේ රට හැර නො මේට හ හැරයන්නේ නැව තවදුටත් මේටේ ඉඳගන්න. මෙරටේ ප්‍රශ්නුවලට උත්තර සපයන්නට කැපවුණු ආාරවරු පරිසක් තවමත් ලංකාවේ ඉන්නවා. ඒ ආචාර මණ්ඩලවත් රැකගනීම අවශ්‍යතාව අපිට තිබෙනවා. නමුත් අපිට පේනවා ඉදිරයේ වසර කීපය තුළ. ආණ්ඩුව නෙසි ආකාරයෙන් ව ආර්ථික කළමනා කරණය කළේ නැත්තම් විශ්වවිද්‍යාලට ලැබියවුතු ප්‍රතිපාදන ලබාදුන්නේ නැත්නම් නවක පීට ඇතිකිරීමේදී ඒ සඳහා අවශ්‍ය කරන්නඔහූ ප්‍රතිපාදන සඳ අවශ්‍ය කරන්න ඔහු ආචාරන් බඳව ගැනීමම් කරන්නේ නැත්තම් විශ්වවිද්‍යාල පවත්වා ගැනින් පිළිබඳ විශලාආර්ෝධ ඇත්පන නති ආන්ඩුව වා සම්බන්ධෙන් කිස්ම පි හැදිලි ්‍රතිපත්තියක් තින ල අපිට පේෙන් ආන්ඩුව කියන්නේ ඕයාල සල්ලිහාගන්. ඔබගේ ආයතනල පාටමාලා මහජනතාවට බිකුණල්ල සල්ලි ාගන් මහිතන්න ආ්ඩුවක් ඉන්න අවශ්‍ය නෑහ අපි ඒ ත්වය ප්‍රකාශක මක අපි පෞද්ලි කායතන නෙමේ අප රජ්‍ය විශවවිද්‍යාල තු ාජ්‍ය ශ්විද්‍යාල වලට අත්පත් වෙලා තියෙන ඉරණම සම්බන්ධය රනිල් වික්‍රම සිංහ මහතා වග කිය වග කියවෝ යුතු යොහුගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අද අපට විශාල ප්‍රශ්නා ක ලා තිබන එනිසා විශ්විද්‍යාලාචාරය සමින් සම්මල්ලය එහි නවක නිද න්. පත් කරලා තිබෙන මේවාස සඳහා අපේ අනිවායෙන්ම කටදු කරලා මෙටේ ජාතික විශවිද්‍යාල පද්ධතියටට පවතින මේ අනතුර ජනතාව විදියට ගෙනියන්න ජනතාව විදියට ගැෙනහිල්ලා මේ අනතුර වලක්වා ගැනීමට ගතයුතු සියලු ක්‍යාමාර් ගන්න විශවවිද්‍යලාචර සමින් සම්මල්ල පසුබට වෙන්න කිය. තොර අපක්ෂපාති වාර්තාකරණය.